කියා දෙන්න අදරේ තරම් කතාවට ගොඩක් ආදරය කරනවා, ගොඩක් ආදරෙන් පිළිගන්නවා චැනල් එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිරියට ආයුෂ් පසුපස එළවගෙන යන මීනාගේ අම්මට මොන වගේ දෙයක් සිද්ධ වේවිද කියලා. ඉතින් වා මේ වෙනකොට හොඳින්ම දන්නවා ඒ තමයි සමන්දෙනී වගේම ආයුෂ් ආදර කතාව ගැන. හැබැයි මේ දෙන්නගේ ආදර කතාව කොච්චර ලස්සන ආදර කතාවක් වුණාට මේ දෙන්නට මගදී මේ දෙන්නගේ ආදර කතාව නතර කරන්න ඒ කාරණාව මොකක්ද? ඉතින් වාටත් ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා ආයුෂ් ඇයි බය වුණේ සමන්දිනේ බස් එකට නැගපු වෙලාවේ. ඒ වගේම තමයි ආයුෂ් ඒ වගේම සමන්දිනී ආදර කතාවේ තියෙන අභිරහස මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා, ඒ තමයි ඔයාටත් කුතුහලයක් දැනෙන නම් වීඩියෝ එක බලලා subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. ඉතින් මේ වෙලාවේ ඔය හොඳින්ම දන්නවා ඒ තමයි සමන්දිනී හැම තිස්සෙම වගේ මගාරිනව ආයුෂ්ව. ඉතින් අපිට කාලෙකට කලින් සමන්දිනී වගේම ආයුෂ් මේ දෙන්නගේ ආදරය ගැන අපිට දකින්න ලැබුණ වගේම හදිසියම ආයුෂ්ට රට යන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ රට යාමත් එක්ක මේ දෙන්නගේ ආදර කතාව නැති වෙන්න හේතුවක් තිබ්බ වෙන්න පුළුවන්. මොකද මේ රට යාමත් එක්ක මේ දෙන්න වෙන් වෙන්න තියෙන හේතුව. ඉතින් ගොඩක් වෙලාවට ආයුෂ්ගේ තාත්තා තමයි ආයුෂ්ව රට යවන්නේ. ඉතින් තාත්තගේ හිත රිද්දන්න බැරි නිසා ටික දවසකට ගිහිල්ලා එපාර තාත්තට බොරුවක් කියලා ඊට පස්සේ ලංකාවට එන්නයි ආයුෂ්ගේ හිතේ තිබුණේ. ඒකට හේතුව තමයි ආයුෂ් සමන්දිනීට ආදරය කළේ ඇත්තට. ඉතින් සමන්දිනීව මොහොතකටවත් නිමේෂයකටවත් අතාරින්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ ආයුෂ්ගේ. ඉතින් දැන් ඔන්න ඔය සිදුවීම් එක්ක අපිට හොඳින්ම තේරෙන දෙයක් තමයි මේ සමන්දිනී ආයුෂ් මේ දෙන්නගේ ආදර කතාව නතර වෙන්න ගොඩක් දුරට ආයුෂ්ගේ තාත්තගේ බලපෑමක් තිබුණ වෙන්න ඕනේ. ඒ වගේම තවත් දෙයක් ඔයා කල්පනා කරලා බලන්න, ඒ තමයි නේහගේ තාත්තා ඉන්නවනේ, ඒ වගේම ආයුෂ්ගේ තාත්තා මේ දෙන්න හොඳ යාළුවන්. ඉතින් මේ දෙන්නගේ ලොකු අරමුණක් තිබුණා ආයුෂ් වගේම නේහව එකතු කරන්න. ඉතින් එතකොට මේ දෙන්නගේම බිස්නස් එකක් වෙනවටයි මේ දෙන්නම කැමති වෙලා තිබුණේ. ඒ කියන්නේ මේ වැඩේට නේහාගේ තාත්තා වගේම ආයුෂ්ගේ තාත්තා බොහෝ විට සම්බන්ධ වෙලා ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දැන් ඔයා කල්පනා කරනවා ඇති අර බස් එකේ සිද්ධිය මොකක්ද කියලා. ඉතින් දැන් ආයුෂ් තමන් පස්සෙන් එන්නේ සා බස් එකට දුවගෙන යනකොට ඇත්තටම බස් එක උඩටම නගිනව දැක්කනේ අපි. ඉතින් ගොඩක් දුරට ආයුෂ් බය වෙන්නේ නැත්තේ පය පැකිලිලා අනිවාර්යෙන්ම මිනාගේ අම්මා බස් එකෙන් බිමට වැටෙන වෙන්න පුළුවන්. බොහෝ විට ඒක ගොඩක් අමාරු වෙන සීන් එකක් නෙවෙයි වෙන්නේ ඇති. ඉතින් ආයුෂ්ටන් පුළුවන් වේවි සමන්දිනීව රෝහලට ගිහිල්ලා ඇතුළත් කරන්න. ඒ වගේම මේ දෙන්නට ඉදිරියට ලං වෙන්නත් මේක හොඳ අවස්ථාවක් බවට පත් වේවි.